හරි හිනා. හරි ස්වාමීන් වහන්සේ. අනුබුදු හිමිනේ අවසරයි. ෂට් ඉන්ද්‍රිය වල එන කායයි ජඨක්ක සූත්‍රයේ කාය 36යි අතර තියෙන වෙනස මොකක්ද? මුලින් කාය 36ක් ගැන අපි ඉගෙන ගත්තනේ. දැන් මෙහෙමයි. මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ලෝක 36ක්. චක්කු ලෝක, සෝත ලෝක ගන්න, ඒක වගේම රූප ලෝක, සද්ද ලෝක, ඒ වගේම විඤ්ඤාණ ලෝක 6යි, සම්පස්ස ලෝක 6යි, වේදනා 6යි, තණ්හා ලෝක 6යි. 36යි. ඒ 36ම චක්ක සූත්‍රයේ ලෝක වෙනුවට කාය කියන වචන දැම්මා. එතකොට කාය කියන්නේ කාය නෙමෙයි. ලෝක කියන්නේ අඳුර. කාය කියන්නේ ක්‍රියාකාරකම නිසා හිත අඳුරු වෙනවා. හිත කිලුටු වෙනවා. හිත කිලුටු වෙන ක්‍රියාක සක්කාය. එතකොට මේ විදිහට තමයි හිත අඳුරු වෙන්නේ. සක්කාය මතුවෙන්නේ සක්කාය සමුදය ගාමිනී මාර්ගයේ තමයි ඔය කිව්වේ. අපි සම්හස චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලානේ කියන්නේ. ඔය ඒක තමයි චක්කු කාය, රූප කාය, ශබ්ද කාය, මේ ඔක්කොම කාය. ක්‍රියාකාරකම් කරන හය. ඒ වගේම රූප කාය, ශබ්ද කාය, ගාන කාය ඒවට සම්බන්ධ වෙන හය. බාහිර කාය හය. ඊළඟට ස්වාමීන් වහන්ස අපි මෙත්තානුස්සතිය භාවනා කරනකොට අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා ඊළඟට අපි කියනවා පරම නිවනින් සැනසෙත්වා කියලා. ඔය කොහොමද පරම නිවන් සුවෙන් සුවපත්? ඒතකොට මේ දෙකේ වෙනසක් තියෙනවද ස්වාමීන් වහන්ස? අරහත් ඵලය සහ නිවන කියන එකේ? දැන් අරහත් ඵලයට පස්සේ තමයි නිවන් සුව ඉවාත්ම සුඛ වේරණේ විඳින්නේ. ඉතින් ඒක නිසා ඒක දෙක. අරහත් ඵලයට පත්වීම තමයි පළවෙනි පියවර. අරහත් ඵලයට පත් වුණාට පස්සේ තමයි මේ ඉහාත්ම සුඛ වේරණේ නිවන් සුවේ විඳින්නේ. ඊළඟට මට අහන්න තියෙන ස්වාමීන් වහන්ස දැන් හෙළ ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී අර ශබ්ද මේ ප්‍රකරණයක් තිබිලා තියෙනවනේ ඒක ලැබිලා නැති නිසාද? ඒක දකින්නවත් අහන්නවත් මෙහෙම පොතක් තියෙනවද කියන්නවත් කිසිම කෙනෙක් ඔය පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ හෝ බුද්ධ ශ්‍රාවක පීඨයේ හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ හෝ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මේ මාගදී කියන භාෂාවේ මේ ව්‍යාකරණ පාවිච්චි කරන්න දැන් සිංහල භාෂාවට සිදත් සංගරාව තියෙනා වගේ මේ මාගදී භාෂාවටත් තියෙනවා සද්ද නීති ප්‍රකරණ දෙකක්. එතකොට පදමාලා, ශබ්දමාලා මෙහෙම පොත් දෙකක් තියෙනවා කියලා ලෝකේ කොහෙවත් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. මම මේක මතු කරලා පෙන්නලා දෙනක අරන් දෙනක දැන් කවුරුත් දන්නවා. හැබැයි කාටත් මේක තාම කියවන්න බෑ. කියවන්න අමාරුයි, තේරුම් ගන්න අමාරුයි. මේක තියෙන්නේ සිංහල අකුරෙන් ලියලා තල්පතක තාල පුස්තකයක එංගලන්තේ පුස්තකාලේ. දැන් අපි මේක අරගෙන ඉන්ටර්නෙට් එකට දාලා තිබුණ දැන් ඉන්ටර්නෙට් එකෙන් කවුරු හරි අයින් කළා. නමුත් අපි ගාව තියෙනවා ඒක. අපි අරගෙන ඒක අපේ අර මේ නාරහෙන් පිට මේ මොකද්ද ආසිරි හොස්පිටල් එකේ ડોක්ටර් පනන්දු අපි ගාවින් මේක අරගෙන ඒක පොතක් හැටියට අපිට මුද්‍රණය කරලා දුන්නා. පිටපත් එයත් එකක් ගත්තා, අපිත් එකක් ගත්තා. ඔබ වහන්සේට නිරෝගී සුවය අධිෂ්ඨාන කරගන්න.